पानदुर नल्लूरुव दिब्बद्द वेंदेसुवत्त प्रदेशीय जनताव अद्भुत सिद्धियक निसा भीतियट पत्वी अति अतर मेम सिद्धियेन प्रदेशीय जनतावट दैनिक कटयुतु सिदु कर गैनीमट नोहेकि तत्त्वयकट पत्व ऐति बव प्रदेशवासीन् पवसनवा। मेम सिद्धिय नम मीट मास एक हमारकट पमन पेर सिट तम निवास वलट गल प्रहार बोतल प्रहार एल्लवन बवत् එම ප්‍රහාර දිවාරාත්‍රි දෙකේදීම සිදුවන බවත් විශාල ගල් නිවාසවල වහලයට පතිත වීම නිසා නිවාසවල වහල සෙවිලි කර ඇති ශීත් සහ උළු බිඳී යාම නිසා වර්ෂා අවස්ථාවලදී නිවාස ඇතුළට ජලය පැමිණෙන බවටද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා. තවද මේ වන විට මෙම සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිසිය මගින් මෙම සිද්ධියට නිසියාකාරයේ පිළිතුරක් තවමත් ලැබී නොමැති බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා. මෙම සිද්ධියට මුහුණ දුන් මාලනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය මාසයකමාරක සිට සිදුවන බවත් මෙම ප්‍රදේශයේ සිටින නිවාස 20ක පමණ ජනතාව මෙම සිදුවීමට මුහුණ දී ඇති බවත් ගල් ප්‍රහාර නිසා ඇති වූ සිදුරු නැවත ප්‍රතිසංස්කරණය කරගත්තද නැවත නැවතත් එම ගල් ප්‍රහාර සිදුවන නිසා එම සිදුරු වසා දැමීම නිෂ්ප්‍රල ක්‍රියාවක් නිසා නැවත ප්‍රතිසංස්කරණය සිදු කිරීමක් නොකරන බවද එම මහත්මිය ප්‍රකාශ කර සිටියා. තවද අපි පොලිසියට ගිහිල්ලා කිව්වා. එයාලා දෙන්නෙක් ආවා. එයාලා ආපු වෙලාවෙත් ගල් වැදුනා. ඊට පස්සේ එයාලා ගල් ගහන්නේ කවුද කියලා අපිට හොයන්න කියලා ගියා. ඒ මහත්මිය එසේ ප්‍රකාශ කර සිටියා. තවද මෙම සිද්ධියට මුහුණ දුන් නුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ අපි මේ සිද්ධිය පොලිසිය දැනුවත් කළා. ඊට පස්සේ පොලිසියෙන් ආවා. එයාලා කිව්වා අපිට එකතු වෙලා මේක අල්ලගෙන එයාලට කියන්න කියලා. අපිට මේක හොයන්න බැරි සිද්ධියක් නිසා තමයි අපි මේක පොලිසියට කිව්වේ. නමුත් පොලිසිය කියන්නේ ඒක එයාලට කරන්න බෑ කියලා. ඔයාලා හොයලා බලලා අපිට බාර දෙන්න ඊට පස්සේ අපි අවශ්‍ය පියවර ගන්නම් කියලා එයාලා කියනවා. බලන්න අපේ ගෙවල් වල පොඩි ළමයිත් ඉන්නවා. එයාලගේ ඇඟට ගලක් වැටුනොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට තාම කිසි පුද්ගලෙක් දැක ගන්න ලැබිලා නැහැ. මේ ගල් ප්‍රහාරය එල්ලෙන්නේ අපේ නිවාස අතල තියෙන කනත්ත සහ නිවාස උඩින් තමයි ගල් එන්නේ. අපි ගෙදරට ආපු ගමන් ගල් ප්‍රහාරය එල්ල වෙනවා. පොඩි ළමයි ගෙදර ඉන්න බව දැනගෙන කරන වැඩක් මේක. කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා හොයාගන්න බැරි නිසා තමයි අපි අනිත් අයගේ සහාය ඉල්ලන්නේ කියලා නුවන් ප්‍රනන්දු මහසා ප්‍රකාශ කර සිටියා. අපි ජීවිතේ පළවෙනි පාරට ශාස්ත්‍ර අහන දේවාල වලටත් ගියා. ඒ තැන් වලින් කියන්නේ මේක මිනිස්සෙක් කරන වැඩක් කියලා. ඒ තැන් වලින් කිව්වේ භූතයෙක්ට ඔහොම දේවල් කරන්න බෑ. ඒ වගේ අය කරන්නේ වෙන වෙන සිද්ධි. මේ වගේ ලොකු ගල් බෝතල් භූතයින්ට ගහන්න බෑ කියලා. ශාස්ත්‍ර වලින් දේවාල වලින් කිව්වේ එහෙමයි. සිද්ධියට මුහුණ දුන් රේණුකා පිරිස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ මේ ඊ ආපු බෝතල්. මේ බෝතලේ ආවේ අරක්කුත් එක්ක. මේ තියෙන්නේ අද ආපු ගල්. මේ ගල් වල මගේ මහත්තයාගේ නම රවී කියලා ගහලා තියෙනවා. නම ලියපු ගල් වලින් තමයි ගහන්නේ. මේ සිද්ධියේදී මුලින්ම මට තමයි ගල් වලින් ගැහුවේ. අපි දේවාල වලට ගියා. ඒ වයින් කියන්නේ කකුල් දෙකක පුද්ගලයෙක් තමයි කරන්න කියලා. එදා මගේ පුතා කෑමක කා හිටියේ. එයාගේ කකුල් දෙක ඉස්සරහට තමයි ගල් ලැබිත් වැටුනේ. මගේ මහත්තයා වැඩට ගියාට පස්සේ ගල් ගැහුවා කියපු ගම එයා ගෙදරට එනවා. මම මේ සිද්ධිය කියන්න පාන්දුර පින්වත්ත පොලිසියට තුන් වතාවක් ගියා. ඊට පස්සේ පොලිසිය මහත්තුරු දෙන්නෙක් ආවා. ඒ මහත්තුරු ඉන්නකොටත් ගල් ගැහුවා. ඊට පස්සේ යාලා කිව්වා 20ක් විතර එකතු කරගෙන එලි වෙනකන් නිදිමරාගෙන හොයන්න කියලා. අපි යාලා කියන විදිහටත් කළා. ඒත් වැඩක් උනේ නැහැ. මගේ පුතා වැඩට ගිහිල්ලා ගෙදර ආපු වෙලාවේ ඉඳන් වහලේ උට්ට නැගලා හොයනවා කවුද ගල් ගහන්නේ කියලා. එහා පැත්තේ ඉඳන් තමයි ගල් එන්නේ. නමුත් ගහන කෙනෙක් නැහැ. මුලින්ම ගල් ගහන්න පටන් ගත්තේ නොවැම්බර් 29 වෙනිදා. අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලන්නේ අපිට සහනයක් ලබා දෙන්න කියලා. ආබාධිත තත්ත්වයට පත් වුණු සන්ධ්‍යා මහත්මිය ප්‍රකාශ කර සිටියේ මගේ කකුල මේ සිද්ධියට කලින් තුවාල වෙලා තිබුණා. මම කකුලට බෙහෙත් දාගෙන ගෙදෙට්ට ආව විතරයි ලොකු ගලක් ඇවිල්ලා මගේ කකුලේ වැදුනා. ඊට පස්සේ මට ඇවිද ගන්න බැරි ගානටම කකුල තුවාල වුණා. මං දැන් රෝද පුටුවෙන් යන්නේ. අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. අපි දැන් මේ ප්‍රදේශයේ ඉන්න ඔක්කොම අසමගියෙන් ඉන්නේ. අපි අනිත් කෙනාව දැන් සැක කරනවා. උදේ 6ට විතර ගල් සෙල්ලම් පටන් ගන්න. ඊට පස්සේ දවස පුරාම ගල් සෙල්ලම තියෙනවා. නිදාගෙන ඉන්නකොට ඩෝංගාල සද්දයක් එනවා. වහලට ගල් වැටෙනවා.
ඊට පස්සේ තින් ගමේ ඔක්කොම එකතු වෙලා ගල් ගැහුවේ කවුද කියලා හොයනවා. ඊට පස්සේ නිදා ගන්න හම්බ වෙන්නෙත් නැහැ. අපි හැමෝගෙම ඉල්ලලා ඉන්නේ පුළුවන් නම් මේකට විසඳුමක් ලබා දෙන්න කියලායි.